ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙන්ුවන් දෙසවන් ඇත්තෝ පින්සිදින් ශ්‍රොද්ධාව වඩත්වා ද්දවන්ත පින්වත්තු. අද ඉතාමත් මනරන් ධර්ම දේශනාව අපිට චෙරවනය කරන්න ලැබෙනවා. ඒ විශ්මිතායි. ඒ විශ්මිත බව දැනෙන්නේ. තමන්ට තමාව පේන තරමට එතකුට මේ භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් රහතන් වහන්සේලා කොයි දරන්නං උතුන් ද සේෂ්ටයිද කියලා මේවාගේ ස්තූප හදලා වදිින පුදනයට කොයි තරම් පිංග්‍රෙස් වෙන අද කියලා හිතට දැනෙනවා තින් මේ පින්බි මේ මල් ස්තූප තුළ ඉඟතුනි මල්ලි ස්තූප කරන්නේ සෑයක් කදනකොට ඒ සෑයට ආසිරුවාද පිෙනස ඒ උතුන් ධාතුන් වහන්සේලා වඩා හින්දවල එක නිතර හැමතැනම කරන එකක් නෙවේ ඒක නිතර හැමතනම කර සුදු සුද කියන ප්‍රශ්නෙත් තියෙනවා නමුන් මේවාගේ ඉදිවෙන සෑයක ඒ භූමියටත් සියලු දෙනාටත් ආශිරුවාද පිණිස්ස මේ මල්ලි ස්තූප පූජාව සිද්ධ කරනවා. එතකොට ඒන් බොහෝ දෙනාට සිට සැලසෙනෝ. මිසක්ක මේක මම දෙකල තින සමහර ගම්මානව ල අපි බණට යනකොට ධර්මාසනී ළඟම සමාරට මල්ලි ස්තූප පහදල තියනවා එහෙම ගැලපේන. ඒක හොඳ නෑ ධාතුන් වන්සිල්ල තැම්පක් කරලා න අද කාල දාාතුන් අන්සල වැඩ සිටින නිසා එහෙම ගෞුරුවවෙන් තමයි ඒ මුළු භූමියකටම සිත සැලසිලි පින්කම කරන්නේ. මේ ස්ථූප රාජාණන් වහන්සේල්ල තුල් ප්‍රධාන මල්ලි ස්තූපි තුළ වැඩ සිටිනවා ඒ භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බොහෝොමයක් ධාතුන් වහන්ශේල්ලා. ඒ වගේම ගෞතුම බුද්ධශාසනය බැබලවූ අග්‍රශ්‍රාවක වූකිිනිිහිරිය මලේ පාටිං රම්පැහැයිම් බබලන. කාරුණ එක හද මඩලක්කින් යුතු ප්‍රඥ්ඥාව නැමැති පරුවතය මුදුනටම පැමිණි. ප්‍රඥ්ඥාවෙන් අග්‍රේශ්වර ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩසිටිෙනවා. සමාධියෙන් තුංලෝකම වසඟ කල නීලුුවරණ පැහැයිම් බබලන කාරුණික සිතකින් යුතු ඉරිදිහෙන් අගදැන්පත් ධරම පොරෝහිත වූ අග්‍රස්ාවක මහා මොග්ගල්ලාන මහරහතන් වහම්සේ වැඩ සිෙටිනවත්. අසූ මහශ්‍රාවකයන් වහම්සේලා තුළ නිකෙලෙස් ගුණේම් බැබලන දෙවිමිනිසුන් වදනා කළ තුම් රහතන් වහන්සේලා වැඩසිටිනවා. ආරියෝ උත්තම අංගුල්ලිමාල මහරහතන් වහන්සේ වැඩසිටිනවා. මේ ලක්දරණට ශ්‍රී සද්ධරමි දායාද කළ අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ වැඩසිටිනවා. ඒවාගේම ලක්දිව වැඩසිටි දඹදිව වැසිටි උතුන් රහතන් වහන්සේලා ඔබට විටිං විට මේ ආනුම්ඩුව මහමි වුනා භාවනා සුපයේ ධර්ම දේශනා කරනකොට මේ යතුන් ධාතුන් වහන්සේලාගේ නමින් දන්නා ධාතුන් වහන්සේලා සිහිපත් කරන ස්වාමන් වහන්සේලා තින් මේ ආනමඩුව ප්‍රදේශයේ ප්‍රදේශයේ වෙන්ඩ අතීතේද ලාද දක්වාම ඉදුවන ස්තූපාතරෙන් විශාලම ස්තූපී රාජණන් වහන්සේ තමයි මේ දිවෙනේ. අහල්ලතියෙන තොරතුරු අනුව මේ යුග මේ ප්‍රදේශයේ වැඩිමනක්ම ශ්‍රීධාතුන් වහන්සේලා තැම්පත්වන සෑරජාණන් වහන්සේ. තිං ඔබ සියලු දෙනාට මේ යුග පුද්දුම යහපතක් පුදුම සම්පත්තියක් පුද්දුම්ම පුන්නේ නිධානයක් මේ පහලවෙන්නේ. ඒ නිසා හිත සතුටු කරවගන්ඩ ඒ භාහග්‍ය බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් ලෝකට පහළ වෙන්නේ. මේ ලෝකයේ යංකිසිකින දුක් නිවාගත් අනම් බුදු බණපදයක් අහලා ඒ සියලු දෙන දුග්ගිණි නිවාගන්නේ ඒ වගේම එතරවීමට ඉතාමත් අසීරු සංසාරයෙන් එතර වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ නිසා සියලු රහතන් වහන්සේලා පහළවෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණන නිසා ඉති ඒ නිසා පංවතුන ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි අප්‍රමාණයි අද ධර්ම දේශනාව සවිස්තර වෙනවා බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ගුණයක් ගැන ඒ පසකට අහන්ට කල්වවෙලාවතියා ගෙන මේ තු මහරහතන් වහංසේලාටද වන්දනා පිණස පූජෝ පහර පිණිස ඒ රහතන් වහන්ශ්‍රීලාගේ ගුණ බිදක් කියන්න කෙනෙකුට ප්‍රහණය කිරීමට නැතිකිරීමට අපහසූ මේ සංසාරයට ඇදගෙන යන රාගය දවේශය මෝහය රහතන් වහංශේලා සදහටම ප්‍රහණය කලා අතීතයේ අපිට යංකිසි රාගයක් ඇති වුණද. දැන් අපිට රම්කිසි රාග සිතිවිලි ඇතිවෙනවාද. අනාගතයේ යංකිසි රාග සිතිවිලි ඇතිවෙන්න තියෙනවාද. ඒ සියලුම රාග සිදවිලි මහරහතන් වහන්සේල්ලා ප්‍රාණය කළා. උන්නන්සේලා රාග ගින්නෙෙන් බැටකන්නේ. රාග දැවිල්ලෙන් පිච්චෙන්නෑ. රාගේ නැමැති ප්‍රපාතයට වැටුන්නේෑ. රාගේ නැමැති දීන බවට වැටුන්නේෑ. මේ ලෝකී මිනිස්සු බණ භාවනාව කරලා සවාධී උපද්දල භාවනාවේ. බ්‍රහ්ම ලෝකී උපදිනවා. සමහර බ්‍රහ්ම ලෝකවල ආවිස තිනව කල්ප පන්සීය. ඊටත් එහා සමහර බව අසඥ්‍ය බ්‍රහ්ම අරූපා වචර බැහමලෝක. කල්පා සූදාහා විසිදාහා අර්ස තියනවා. ඒ බ්‍රහ්ම ලෝකවල රාග කියන සිතිවිලි හට ගන්න. දේශ සිතිවිලි හටගන්න තුරු කල්පයක් කියන එක දන්නවානේ අපි තේරෙන්න කිව්වොත් කල්පයක උපමා ඔබහ ලතියෙනවා යොදුනක්්දික යොදනක් පල්ල යොදනක් කුස ගල්පරුවතයක් අවුරුදු සීයකට වතාවක් සිනිදු සලුවකින් පිහෙගෙන ගිහිල්ලා. ඒ ගල්පරුවතේ මහපොලොවට සමතලා උඩන් කල්පෙකටති න අවුරුදු ගානිවර වෙන්න. තවත් කිව්වෝත් මේ මහා බද්ර කල්පයේ ලෝකීට පහලවන කකුසඳ කෝනාගමන කාශප ගෞතම තතාගතයන් වහන්සේලාත්. මෛත්‍රී තතාගත සම්මා සබුදුරජාණන් වහන්සේ. ලෝකට පහළ වනේ මී බද්ද්‍ර කල්පේ කොටස් හයකට බෙදුවොත් පළවෙනි කොටස් දෙකී තමයි බුදුුවරු පස්නාවම පහළ වෙන්නේ. දැන් හතර නමක් පහළ වනම්. බුදුවරු නැතිවවම මේ කල්පේ කොටස් හතරත්වී නොතාව. බුදුරු නැතුව. බුදුරු ප්‍රස්නාව පහළ වනේ පළවෙනි කොටස් දෙගේ. තු කල්පයක් කොච්චර දිගත කියලබලා. එවැනි කල්ප විසිදාහා අප තේරෙනම වචනයක් ගත්තු කල්ප පන්සීය රාග සිතිවිල්ලක් නැතුව ඉඳලා මනුස්සොලෝකෙ ආයුපදුුණොත්තේම රාගි හටගන්නවන්නේ. ආයුදවිසිය හටගන්නවන්. මේ රාග කියන්නේ නැසේ නෑනේ කල්ප පන්සිය කල්ප විසිදාහක් කල්ප අසූදාහක් ග සිතිවිල්ලක් නැතුව ඉඳලා මනුසුල්ලෝ කිප දිච්ච ගමන් රාග හටගන්න. මේ රාග ඒසා දරුණුයි ඒ දරු රාගය මුලිම්ම සිද දැම්මා මේ උතුම් මාරාතන් වන්සේලා. ඒ රාගේ දුරුකරපු මොනිවරුන්ට වඳන්න සිහිකරන්න හිස නමන්ද ගරු කරන්න ඒම ඔබට යම් දවසක රාගගින්න නිවාගන්ඩ උපකාර වෙනවා දීසේ සදහටම නිවල දෙම්ම මෝහෙ සදහටම නිබල දෙම්මා මේ උතුන් රහතන් වහන්ශේලා තව මංකාරණවක් කියන්න දෙන් ඔන්න මම මහ නවනා තුරු මම කසාවතත් ධනාගෙන ඉන්නවා මේ කසාාවතට කියනවා අරහත් දජය කියලා රහතන් වහන්සේලාගේ දජය රහතන් වහන්සේලා පොරෝණ කසාාවත. එතකොට මම සකල කලේසියන් නසල නැති නිසා. ඉදිරියට සසරගමනින් මට නිදහස් වට බැරි වුුණොත්. මම ආය මැරිලා මනුසු ලෝක ඉපදුනුම් සත්ව ලෝකට ආපහෝ උපදුනුන්න ඉප දෙනවන ඉපදිනකොට. මහන වෙලා හිටකුම් මට ආයෙත් ඔයවාගේ ගිහි ඇඳුම් අඳින්ද වෙනවා. ආයෙත් තමුඩ කිටියක් ඇඳගෙන කුමරු කොටන්ඩ වෙනවා. ආයෙත් මජංකිට්ට එක ඇඳගෙන වාහන හදන්ඩ වෙනවා. ආහයෙත් විකට ඇඳුම් ඇඳගෙන විකට නළුවෝ විදිර හින්ඩ වෙනවා. වැරහැලි ඇඳගෙන හිඟාකණ්ඩ වෙනවා සංසාරය මෙතැන ඉන්න කිස්සි කියනෙකොට්ඩ. සංසාර මං හිගන්නෙක් වෙන්නේ කියල කියන්න බෑ. ඔබ ඒ දුක්කිත සසරෙන් නිදස් වෙලා නැති නිසා. රහදාන් වහන්සේලාගේ අරහත් දජයේ දරාගත්ත මටත් ප්‍රමාදී කියන කාරණාවනිනිසා. සසරින් එතරවෙඩ බැරිවෙච්චන නිසා ආයෙත් අපි ගිහෙන්න්දුමට වැටින්ට පුළුවන් සංසාරි වැටෙනවා. රහත්තුන් නැත්ත. ඒත්. මල්ඩ ස්තූප තුළ වැඩින්න රහතන් වහම්සීලා අවසානට මේ කසාාවත ඇන්දාද ආයෙ කවදාවත් වෙනත් ඇඳුමකට එන්නේ. මේ උන්නහම්ශීල්ලාගේ අවසං කසාාවතයි. අවසංවත්තරයයි අන්තිමව කසාාවත දරනවා අපි පාතරී න්දානය වලඳනු මම සසරින් එතරට ගිය නැතින නිසා. කෙලිස් ප්‍රහන්දය නොකරපුනනිසා. මමත් මැරිලම මේ සම්සාරටාවට පස්සේ. ආයෙත් මට මැටිපින්ගාන ගණ්ඩ වෙනවා. පොල් කට්ට ගණ්ඩ වෙනවා. බාට්ටිකාක්කං අනල බිමට දාල ඉංජු ඉංජු කියනකොට ඒක ඇවිල් ලෙවකන්්ඩ වෙනවා සුනකෙක් වෙලා. මෙතැන ඉන්න කිස්සි ගෙන ගොට කියන්න බෑ. මමනං ආය සුනකෙක් වෙලා බල්ලෙක් වෙලා විපදෙන්නේෑ. හිගන්නෙක් වෙලා හිංගන කබෑරං යන්න වෙන්නේ කියල කියන්න බෑ කිසි කෙනකොට. පංගතුන පහදන්න මේඋතුන් රහතන් වහන්සීලා පාතරහි දං වැලඳවාද ආය කවදාවත් වෙනක් භාජනක දන්වලදන්ඩ සසරට එන්නේ. දෙ මං මෙහෙමි ඉන්නවා. සසරින් එතරට ගිය නැති නිසා. රාගදේශ මොහෝ කෙලෙස්ස නසපු නැතින නිසා. අතීත වූ හෝ යන්කිසි කරම විපාක ඉදිරිපත් වෙලා මමත් නෙරයට වැටන්න පුළුවන්. මෙතන ඉන්න කිසි කෙන කොට. මන්නං ආ යපා යන්නෑ ලෝදිය හැලිය තැම්බෙන්නෑ ගිනි අගුරු කන්දය නගිනෑ කටුයි පුුලේ නගින්නෑ කියලා කිසි කෙන ගොට ගියන්න බැ ඔ බෝබින් අහලා බලන්න. සතරපා ඉක්මොලනෑ තුුණු නිරේ නිරිශරීරයක් යමපල්ලු අද දෙන ඇඟක් ලැබෙනවා එතුටු මංගේ ඇංග අන්තිමංගෙනවෙයි. බල්ලු බලල්ලු වෙලා වලිගි හොළොව හොලොවා සතා සරපයා වෙලා දරණලාගෙන අත්තාටුවලින් ගගහා හන්සේ පියාසර කරගෙන ගැඩවිල්ලො පනුව වෙලා පොළොව හාරගෙන යන සංසාරට වැටෙනවා. එහනම් මේ අන්තිම සරීරයෙනෙවෙයි. පහදින්න පිංවතුනී මේ උතුම් රහතන් වහන්සේලා. ඒ මේ ලෝකෙට දෙවියම් බබුන්ඩ පෙනනද යංකිසි රූපයකින් ඒ රූපය වනහි අන්තිම සරීරයයි. දෙවි මිනිසුන් සාධකාර දිදී වතුම් රහදන් වහන්සේට වන්තනා කළා අන්තිම දේහධාරී කියලා අවසන්සරීරයේ දරනව අවසංශරීරයේ දරනවා. ඒ අවසන්ශරීරය ත කොටස් තමයි ධාතුන් අන්සේල විදිට මේ වැඩයින්නේ මලක් පුදධන පහනක් පුොදන සාදු කියල අද දෙෙක එකතු කල්ලවාදින පුදන මලින් පහනෙන් සුවදින් පූජ සත්කාර කරන ගරු කරන බොහෝ දෙනාට දුක්්ගිනි නිවෙන්ට පිංගරැස් වෙනවා මේ අන්තිම දේහධාරයේ මොනිවරුන්ට වන්දනා කරද්දී. ඒ කාන්තයෙන් ඒ රහතන් වහන්සේලා දුක්කිිත සංසාරයෙන් එතරට වැදිය. රාගදේශමොහ ප්‍රහණය කළා සුපටිපන්නයි යුජු පටිපන්නයි ඥාය පටිපන්නයි සාමීච පටිපන්නයි. ආහුනේ යැයි පහුණේ යැයි දක්කිනේ ය ලෝකට උතුම් පින්කෙත අංචලි කරණය යයි. ඉතින් අද දවසේ බුදුරජාණන් වහන්සගේ අසීරිමත් ගුණයක් ඉස්්මතු වන දේශනාවක් අපි ඉගෙන ගන්නේ මේක සාවධානව අසාසිටිින්ට විස්්මිතයි. ඒ වි්මිත බව තියෙන්නේ අපි ේක නොහැකියාව නිසා පංවතුනේ කුසල් ප්‍රහණය කරන්න කුසල් උපදවගඩ මේ සසරින් එතරවඩ අපි තුල්ල තියෙන් ඕන ප්‍රධාන හැකියාවන් හතරක් එ හතරින් එකක් තිබ්බෝ තමන්ඩ සසරින් එතරවඩ ශක්තිය ලබෙනවා ඒවරිග ඉරදි පාද කියලා චන්ද චිත්ත වීරී විමංසාකය එක් ව කැමැත්්ද තියෙන්න්න ඕන තමන්ගේ අඩුපාඩුවක් ඔයාල ඉන්න දැන බලමු තමන්ගේ අඩුපාඩුවකින් නිදහස් වෙන්ඩ කැමැත්ත තියෙන්න්න ඕන සංසාරයෙන් නිදහස් වෙන්ට කැමැත්ත තියෙන්න්න ඕන චන්ද චිත්ත චිත්ත කියැන අධිෂ්ඨානය ඒ කෙරහි පිහිටුවක්ගල් බලවත් සිටිවිල් ඕන මම එක නතර කරනවා මයි මම හැදෙනවා මයි මම මේ පින මේ කුසලය කරනවා මයි. මම මේ සසරින් එතර වෙනවාමයි කියලා යාගෙල් හිතේ ලොකු අධිෂ්ඨානයක්තියෙන් ඕෝන. වීරිය කියල කියන්නේ. ඒ සඳහා තමන්ඩ වීර්යක්තිෙන් ඕන. වීමන්සා කියන්නේ නුවනින් විමසා විමසා. සසර ගැන කල්පනහ කර කර දුකගැන කල්පනා කර කර තුලනය කරකර. ඇත්ත මොකක්ද නැත්ත මොකද හරි මොකක්ද වැරදි මොකක්ද කියල විමසා විමසා තමන්ගි ජීවිතය හදාගන්න ඕන වීමන්සා. ඉතින් මේකින් මේ අධිස්ථානය කියන එක අපි තුල්ල හරියට හීනයි. අධිස්්ාන මිනිස්සුන්ට තියෙනව ඒව සුදුසු තැනට නෙවේ. පන්සිල් පද පහ කොච්චර සමාදන් වුණද රකිනවා කියලා රකිද බෑනේ. පහරන්න බෑ මෙච්චර බුද්ධ සාසනයක් කම්බ වෙලා කලාතුරකින් ධර්මය හම්බ වෙලා වෙහිර විහාර හදනවා පින්කං කරනවා පන්සිල්පදු පහරකින්න බෑ. මහා ලොකුවට ඉහලින් කතා කරනවා ලොක්කෝ වගේ ඉන්නවා ගණ්ඩ තියෙන උපාදිත් ගන්නවා ඉංගිරීසියනුත් කතා කරනවා පන්සිල් පදු පහරකන්න බෑ රටක් හදන්න හදනවා සමාජයක් ගොඩනගන්න අදනවා පන්සිල් පද පහවත්‍රයක ගන්නු බෑ. මේ සිල් රැකිනවාගේ ලදිිෂ්ඨාන කරගන්නවා හිතාගණ්ඩ බැරිවිදිට සුන්නත් දූලෙ වෙනවා. මන්නන් තරහගන්න නෑගල හිතනවා හිතල හැරෙනවටම තරයනවා. සමාරය මන්න මිනිහට බණින් නෑ කියල හිතනවා හිතුුවට පස්සෙක්. ඒ හිතාගෙන ම මේ බයිට කටපියග ඉවා කියල හිතන්න එපා මො මේ අධිස්සාානක ඉන්න කියලා බයිනවා ඔොය වගේ අපේ ජීවිතයේ කොච්චරණම් තියෙනවා ද අධිස්ථානයෙන් යැහි ඉන්ට හැදුවට බෑ එනිසං ගුණධර්මයෙන් අපි පිරිහෙනවා ගුණධර්මයෙන් පිරිහෙනවා ඉතින් පංගතුනේ අපේ ලෝවතුරා තතාගත බුදුරජාණන් වහන්සේ සසාර සම්මා සම්බුදු නොවී සිටියදීම අස්සිරිමත් අධිෂ්ඨානයක් පාරමිතාවක් විදිහට පිරුව. අපි බඩගින්නක් වඋනාම කෑම කණ්ඩයන්න ඕනන්නේ කෑම තියෙන තැනකට. පිපාසයක් වනාම වතුර බොන්්ඩයන්න ඕනන්නේ වතුර දයෙන දැනකට. ඊට පැස්සේ ප්‍රශ්නය වනාාම සිල්ලසක් ගන්න යන්න ඔන්න සිල්ලස තියන තැනකට. අඳුර ඉඳලා එලියක් හොයාගෙන යන්න ඕ ්‍යාලෝකයේ තියෙන තැනකට. අපේ හිත තුළ අධිෂ්ඨානාද ගුණදරම නැත්තං අපේ ජීවිතයට ඒ ශක්තිය ගන්්ඩ අපි අන්න ඕන අධිෂ්ඨානයක් තියන කෙනකොට කෙනෙක් ළඟට. නොපිරිහලා තුන් ලෝකයේම දෙවියන් බමුන්ට පවා සිතාගත නොහැකි විශ්මිතැ අධිෂ්ඨාන බලයක් ශක්තියක් පෙරුම්පුරණ ජීවිතයේ අප මහා බෝධිසත්තුව යන්ට ති බොඩා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාද. ඒ නිසා පිහිට හොයාගෙන යන්න බුදුරජාණන් වහන්සේ ළඟට. සරණ සොයාගෙන යන්න බුදුරජාණන් වහන්සේ ළඟට. ඒකට ඒ උත්තමයා සුදුසුද නැද්ද කියලා. මේ පෙරජීවිතයෙන් සිතා දැන ගණ්ඩ අද ඔබ ඉගෙන ගන්නේ මූගපක්ක ජාතකය ඔබේ නමින් අහලතියන මූගපක් කියලා නෙවෙේ තේමියය ජාතකය කිය. මෙහි අසිරිමත් විස්තරයක් සම්මා සම්බුදුරජාණන් වන්සේගේ පෙරජීවිතවල පුරුදුකරපු ගුණ ඔබට අහන්ඩ ලැබෙනවා අපේ ජීවිතයත් කැඩපතක්වාගේ විවරණය වෙනවා ඒනි සහ සවන් යොමුකරගෙන හන්ඩ. බුදුරජාණන් වහන්සේ අසිරිමත් අභි නිස්ක්‍රමණයක් කරපු ගැන එක ගැන ක්‍රම්මය සුරම්මය සුභ කියන මාලිගත්තුන අත්තරල සොංසාරයේ පෙරුම්පුරාගනාාපු සිතිවිල්ලකින් බැල්මකින්වත් හිතරිදෝපු නැති මේ ලෝක එකට දරාගණඩ බැරි මහා ආදරයක් යසෝදරාගින් ලබෙද්දි ඒ අසෝදරාව කියනවා තුං ලෝකෙ කිසි කෙනෙකොට නොලැබෙන මහා ආදරයක් මහාමිරක්තරං ආදරයක් මං ඔබවහන්සේට දෙද්දී ඔබවහන්සේට ඒ ආදරය පොඩි වුුණා මේ සත්වයා කරෙහි තිබ්බ කරුණාවඉදිරයේ. ස්වාමීයනයේ භාග්‍යතුන් වහන්ස මගේ ආදරය පුංචී ඔබවහන්සගේ බුදු කරුණාවලොකුයි. යසෝදරා ආදරේ තරමටම යසෝදරාව අතහැර අභිනිස්ක්‍රමණය කරපු එක ඒ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයන්ගේ මහා කරුණාව. ඒවාගේ කෙනෙකොගේ හදවති ඇතිවිෙන ආදරේ දරුවෙක් ගෙන ඒ රාහුල්ලයන් අතහැර යෑම ඒ දරුසිගිත්තාට සසරේම පුතනුවන් වෙලා එන ඒ රාහුල කුමරුට ති ආදර මොහෝල් ලොකුආදරයක් තාත්ත කෙනෙක් විදියට හැබ ආදර පුංචි වනේ මේ සත්වයන් කිරහි තිබබ කරුණාවට ඒකයි අබිනිස්කර්මණය කළේ මේක විශ්මිත දෙයක් ඉතින් බුදුරජාණ වහන්සේ වදාළවන් සසරේ එවැනි අභිනිස්ක්‍රමණ කරලා පුහුණු වෙලා තියෙනවා පාරමි පුරල්ලතිය නො නිෙක්කම්ම පාරමිතා එති බුදුරජාන් වන්ස ඒවේලාව වදාළම මේ තේමී ජාතකය එදා බරණැස්ුවර අතීතියේ කසී රජ්ජුරුවන්ට බරණැසනුවර හිටපු රජරුවන්ට දරුවන් නැතුව හිටියා. එත උඩඒ රජතුමාගේ චන්ද්‍ර කියන බිසවට රජ්ජුර කිව්ව ප්‍රාර්ථනා කරන්න කියලා දරුවෙක් අන්ත පුරේටම දරුවන චන්ද්‍රා බිසව රාත්‍රී විකාල භෝජනයෙන් වැලකිලා ස්වාමයාගේ සම ගැල්සුරට යන් නැතු එක්තෙන් වෙලා හිතින් අධස්ථානයක් කළා මම අද දක්වාම සිල්පද පහක් අඩාගෙන නෑ සතුම්මැරීම හොරකන් කිරීම වැරදිකාම සෙවන බොරුකිරීම බොරුකීම සුරාපානය. වෙන මනුසෙක් මම පතල නෑ මේක සත්‍යයක් නං මට දරු ගැබක් පිහිටන්න ඕනකය. ඒකයි දවේපුතේ අනාගත ලෝකහි එක කර තැබිවලට ඹලට මුහුණු දෙඩු වෙනවා. පන්සිල් පද පහවත් රැකපල්ලා එදාට සත්‍ය ක්‍රියාවක්වත් කරන්න. මං කෙල්ලෙක් විදිහට අම්මගේ තාත්තකගේ මූුණේ දැලිගන්න නැතුව මං පරිසං වෙලා හිටියා කියලා. මං කොල්ලෙක් විදිට අනුන් අමාරුවයේ දා නැතුව බඳිනකල් පරිසං වෙල හිටියා කියලා. මේ කෙලෙස් සහිත ලෝකයේ හිත ලෝල වනත් හිටං එක එක දේවල් පැතුවත් මම්මගේ නෝන ඉක්මවා ගේ නෑ මං මගේ මහන්තය ඉක්මවා ගේ නෑ කියන සත්‍යයක් ක්‍රියාව හදවතිතියා ගණ්ඩෝනු. ඒ නිසා හිට්වල්ල තියෙන ලෝල පහත් තලාමක දීන හීන ඒ ගති දුරු කරන්න ඕන බලට අනාගත හිතාගණ්ඩවත් නැති සමාජයකට ඔයාල හිතලවත් නැති සමාජයකට ඔයාලට යන්ට සිද්ධ වෙනවා දෙන් ගුණයක් පුරුදු කරගණ්ඩ එදාට මුණ දෙන්න එදා මුළුවන්ත පුරේටම දරුවන් නැතුව සිටිද්දී සත්‍යයක් ක්‍රයා කළ තමන්ගේ සිල් බලය පන්සිල්රැකපුක ස්වාමියයා ඉක්මවා නොගිය එක ඒ සිල්තෙද බලට බලයට සක්්දිවිදුු ගේ හාන්සනය ඕන ඕනා බලන්න ඒවාගේ පන්සල්රකිෙන ගිහි කෙනෙක්ගේ අදහස දැනෙන්නේ සක්්දිවිඳූට ඒකනේ සක්‍ර දේවන්දරයා ගමනක් යන්න කලින් පෘතුවයට වඳන්නේ ඒ ගහට්ටා පුං්්‍යකරා සීලවන්තා උපාසකා යංකිසි ගෘහපතිය පන්සිල් පද පහරකිනවද ඊළඟට පිින් කරනවාද තෙරුවන් සරණ ගියාද ඒ ගහට්ටා පුං්ඥ කරා සීලවන්තා උපාසක ධම්මේන ධාරම් පෝසයන්ති දැහැමිව දමන්ගේ අමුුදරුවන් පෝසණය කරනවාද තේ නමස් සන්තිමාතලේ ත මමයාට වන් දිනවාකය සද්දවිදු උත්තුන්ඳනවා ඒ පන්සිිල් පද පහරකින සද්ධවන්ත පින්කරන ග්‍රපතිටඉතින් ඒ සක්දවිදුගේ ආශනය වනු වුණා සක්දවිඳු කාරණාව දැනගන චුතවෙන්ට ආසන්න දිවිය පුත්‍රයෙකු ෑරයුම් කළා සක්දිවිදුගේ ඇරයුමෙන් ඒ දිව්‍ය පුත්තරයා අර දීවියගේ කුස පිලිසිඳ ගත්තා ඒ කුස පිලිසිඳ ගන්නොට ගැරන් ඒ දේවිය ගොඩ සතුටට පත්ව වනක් ඉතින් ඒ ගැබ් පෙල්හරාදී මඟුලු සිද්ධ කරලා ඒ කුමාරයා ඉපද වනා ඉපදිනකොට එදා මහා පවායන කාලයක මහා වරුසාාවක් ඇදහෙලෙලාක් මුළු නංගරයම තෙත් වෙලා ගයා දේවයට පුත්‍රරුවනක් උපන්නා කියන වචනය ඇහිලා රජතුමාගේ ඇග ශ්‍රීතල වෙලාගයා. මේ රාජ්‍ය භාරගණ්ඩ ලේ ඥාතියෙක් විදිර රජතුමාට පුතරයෙක් නෑ කියන සෝකයේ තිබ්බ රජ පරපුරට ගරු කරන ඇමැති මණ්ඩලේට පුදදුම්ම ප්‍රීතියක් ඇති ඕනා. රටක් තෙමාගෙන සිත්වල සතුටෙන් සිසිල් කරවාගෙන උපන් කුමරා. තේමිය නම දැම්මා. හරි ආදරයේ සෙනය හසයි. කිරි මව්වරු ආදරෙන් තේමිය කුමරාට කිරි පෙව්වා. ඊද පස්සේ ඒ කුමරාත් සමඟ පන්සීයක් කුමාරුවරු පන්නා. ඒ නගරේ ඇමැති පවුල්වල රජතුමා ඒ පිරිසත් ගෙනල්ල එකම නගරේක ළමයික හැදෙන්ට සැල්ලස්වා. සිංහතුන කුමාරයට මාන්සයක් කොන තැන තාත්තා දරුවත් වඩාගෙන සිංහල්සෙන ඉඳ ගත්තා ඉඳගෙන දරුව නලුව නලුව ඉන්නකොට නඩුවක් ගෙනවා නඩුවක් ක්‍රයතුමා දරුව අවඩුක්ී ඉතියාගෙන නලුව නලුවව ඉන්න ගමන් නඩුව විභාග කල්ලා නියෝග කලා මේකාට ගසපාර දාහක් ගහපන් අරකාගේ හිස ගසාදාපන් අරකා උල්ල ති්‍යාපන් කියා ඒ වචන ඇහෙනකොට අට චූටි දරුවාගේ ඇක සීතල වෙලාගයා පුද්දුම බයක් ඇති වුණා ඒ බයත් එක් ඒ ළමයගේ හිත මොකක්ද වුණා මොකක්දෝ වෙලා හිත ඒ මෙහෙම එහෙම පොතක පිටු පෙරලෙනවා වගේ ඇතට ගියා පාරම දිවිය ලෝකයක් පේනව ළමයට තමන් කලින් දෙවියන් අතර හිටිය පෙරජීවිත පේන ගත්තා එතනින් එහා පෙනුණා යමලෝකේ නිරේ ලෝදයේ තැම්බෙන හැටි ගිනි අගුරුවල නොගින හැති අතපාය කපන හැටි පේන්්ඩගත්තා ඇග තවත් දරදඩ වුන ශීතොලොවන මේ දරුවන් නිරේ ඉඳලතයනවා ඉරසි රජතුමාර නියෝගී දීලා ඇර දරුවන් නිදාගන්න යහන තිබ්බා එතට දරුව කල්පනා කළ පෙරජීවිත තවතව පේනව මාන්සය දට දරුවට පේනවා ඊට කලෙන් අවුරුදු විශස්සක් රජකන් කරලා අවුරුදු අසූදාහක් නිරෙහිඉපදිලා මේ දරුව මහබෝධි සත්තයෝ එතකුට පෙරුම්පුරණ බොහෝවිට මේ සිද්ධිය කාශව බුදුරජාණන් වහන්සේෙන උත් පස්ස. අප මීට කල්නම් බුදුුවේච්ච කාශවුදුරජාණන් වන්සකනුත් පස්සේ බොහ විටමේ සිද්ධිය. තකට සූවිෂි බුදුවරුන්ගෙන් විවරණ ගත්ත අප මොහා බෝධි සත්වයොත් නිරයට වැටුණනං අපි ගෙන කවර කතාද. මතකතියාගන්ල නිරෙහි ගිනි දැල් අපිට සීතල නෑ. නිරේ අපිට වැහිලාෑ මෙතන ඉන්න කිසි කෙනෙ ගොටවත්. මමනං අපාය කවදාවත් අපායන් නැතිවී. තිරිසනෙක් වෙන් නැතිවෙයි. ප්‍රීතයක් වෙන් නැතිවෙයි. මනුසුලෝක හිපතුනත් අතපය නැති අ්භගාතයක් අන්දෙ කොරෙක් බීරෙක් නොවේවි අඩුකුලේක නොීපදේවි සරීරයකක විප්‍රකාර ංග විකල වෙලා ඉපදෙන් නැතිවේවි කියල කිසිිකයනකුට කියන්න බෑ. මේක තමයි සසර බයිකය. කරන්න පෙන්වතුන කුසල් කරන්න මේ වෙහෙර විහාරවලට වත්පිළිවෙත් කරන්න දායකවෙන්න මේ හාමුදුරරුන්ගේ හිත සතුඩු ගොරවඩ නෙවෙේ. මමත් ආධාර කලා මමත් ඔය ජෛත්‍යයට දායක වඋනා කියල කියන්න නෙවෙයි. මේ දුකෙන් එතරවීම පිණිස කරන්න. අපි යමක් තූ කියල ප්‍රතික්ෂේප කරනවාද ඒහම තමන්ට ලැබෙනවවා. අන ඒය පෙරේදා කාරණාවක්කාන්න ලැබොන ළමයිටිකක් පිට්තනියක සෙල්ලං කරනකොට අල්ලපුගෙතර ළමයකින් නො ගොලු ඒළොමය සෙල්ලන් කරන්න නවා. අර ළමයිකි නො මේකට ඇහින් නිත් නෑ කතා කරන්න බැබ් පලන් යන්න තොත්තක මොන බෝලග ඉල්රිිද. කියල පන්න නවා. කවදාවත් බෝල ගහන්ද සෙල්ලන් කරන්න අර ගොළු කොල්ව ගන්න. පස්සේ කාලෙක මේ ඔයවාගේ පන්නන කොල් කොල්ලා හරි කෙල්ලාහරි කියන්නක. දරුව තුන්දනින් පදන තුන්දනාම ගොලුයි. මතක තියාගන්න දුවේපුදේ ඔයා මේ මිනිස්සුන්ට මනුසු වර්ගයාට ගරහලා. මිනිස්සුන්ගේ අඩු පාඩුකම් මත ගරහලා ඔබ යමක් ප්‍රතිශ්ේප කරනවාවද සසර උම්ඹලට මොවල්ල බෙන්ඩඩ තියෙනවා. මේ වනහි සාපයක් නොවේ ධර්මයහි මේ කියන්න. අපි දුක්ඛිත සංසාරය නිදහස්වවෙල නෑ. රුම් පුරන මහ බෝධි සත්්‍යය පවා නිරීපදිලා තියෙනවා. අර පුංචි තේමිය කුමාරයා මහපොරුෂය මාසයක් ව අයස්ස චූටි දරුවක්. හිතනවා අවුරුදු විස්සක් රජකං කල්ල අසූදාහක් උත්සද නිරේ පැහුණම දෙම්මං පවුල එකම රාජ කුමාරයක්. මම අනිවාරයෙන් රජකමට පත්වෙන්ට වෙනවා. අහෝ මේ හිරගෙෙන් මා පැනයන්නේ කෙසේද මේ වදකාගාරයෙන් මා පැනයන්නේ කෙසේද අපායට දොරටුව විවෘධ කරන මේ රජකමෙන් මා පැනයන්නේ කෙසේද කියල කල්පනා කරනකොට ඒ කුමාරයාගේ කලින් ජීවිතයක අම්ම කෙනෙ ඉෂ්ට දෙවියෙක් වෙලා රජවාලිගාවේනවා. සේ සතට අරක්ගන් ඒ දේවධාවී ඉදිරි පෙන හිටිය පුත්‍රය නඹ සිතපුදේ මට දැනු නා උඹට මේ වදකාකාරයෙන් පැනයන්ඩ ඕනෙනම් දරුණු නිරේට අයි වැටෙන් නැතිවෙන් නොයනම් උ බීරෙක් විදිහට ගොලුෙක් විදිට කොරෙක් විදියට හිටපා කාලකියෙක් විදියට හිට පංකෙවූ උඹගේ ජීවිත කාලයම ප්‍රිය මනාපම වචනය කරගනින්කිව කාලකන්නයා කියනය එක ලග යෙක් ව ොත්තුමට මාලි ගවින් පැල යන්න පුොුවන්කෝ. බින්ඳුන්න හිතින් සාදු සාදුෝ මට මාවතක් පෙන් නල දන්න. මට මේ නිරේට යන පාරෙන් වෙන වෙන්වෙන්ඩ ක්‍රමයක් කියල දන්න. මං අද පටන් කතා කරන්න නෑ අධිස්ථාන කලා. මං අදපාටන් අතපය හොල්ල නෑ අධිස්ථාන කලා. ඊට පස්සේ මං අද පටන් ඇහෙනවා වගේ ඉන්න නෑ. මට මේ අපාවට යන තැනින් නිදහස් වෙන්න ඕන පුංචි කුමාරයා අඩන්නෑ සද්ධ වලට ප්‍රතිචාර දක්වන්නේ අත පයිහොල්ලන්න. කිරි අම්මවලු පැමිණිලි කළා පොඩි ළමයක් වෙන සද දයෙනවා කියලා. ඊට පස කිව්ව එහනම් කිරි දෙන්න ඇතුවයින්ද. ස කිරි නැතුව හිට. ඉන්නකුට චන්ද්‍රා දේවී එත දුකයි කෑගාල කෙන කිරිදී පල්ලා කියලා. ති ඒදවී කෑගහනකට කිරියම් මල කිල්ල කිරිදෙනවා හැබැයි ළමයාටනෑ ඊට පස්සේ රජ්ජුරෝ කිවවා නැහෙම නෙවෙයි ළමයාඩට නැති මොකක්ද කියලා බලන් රාජ වෛද්‍යවරගෙනනවා ඒයි අංග ලක්ෂණවලෙන්කිෙව්වා මෙ ගොලුවෙක් නෙවෙයි මෙයා බීරෙක් නෙවෙයි මෙයා අතපය හරවන්නඩ බැරිකිනෙනෙවෙයි. මෙයා උපන් නැකතටානුව මුළු ජම්බුද්ධීපේම අධිරාජ්‍යයා වෙන්ඩතන් රාජ යෝග තියෙනවා. මෙයාහරුව සම්පූර්ණ කනේ. ගොළුවෙක් බිහිරෙක් ඊළඟට මේ කොරෙක් ඉප දෙන්න නැකතකින්නෙවේ මේ ඉපදිල තියෙන. රජතුම නඒ නිසා කිරි නොදීන්න දවසෙම කිව්වා. එතකුට ආණඩයිකිවවා. ඊට පස්සේ ඒ මහ බෝධි සත්තුයෝ මාසයක් වයසේදී පිපාස එනකට හිතෙනවා කුප්පිපාසික කියලා නිරයක් තියෙනවා. තනිකර බඩගින්න විතරයි. පිපාසේ විතරයි ඒ නිරේ. තොනිකර අන්දකාරයෙක උපදින්නේ මහත් දැවන්ත සරීරයකින් අතපය හොල්ලන්න බෑ බඩගින්නයි පිපාසය. වතුරනෑ කණ්ඩනෑ. අවුරුදු කෝටි ගණන් ඉන්නෝල. ඇහට මොනවත් පේනෑ. ්ා කුප්පි පාසක නිරයත්ක් මට කිරිනේතියක මොකද්ද කියලා. දුකසිහි කරලා මේක දරාගත්තා. ඒකයි යම් හිතාත්ය කියන්නේ බලට වැඩිය දුක්විදිින සත්තුය ලෝක ඉන්නවා යි දුක දරාගනිල්ලා. මනුස්යාගෙන් ඔයාලට වැඩි අන්ත දුක්විදින මිනිස්සු ඉන්නවා. මතත් වැඩිය දුක් විඳදින මිනිස්සු ඉන්නවා කියලා හිතාදාගන්න බිරිඳගෙන් අන්ත දුක්විදිනා ඉන්නවා. ති මීතත් වැඩිය මිනිියල්ලා ඉන්නවා කියලා හිතහදාගඩ. දරුවන්ගේ අන්ත දුක්විඳන මිනිස්සු ඉන්නවා. කියන්නෑ කාටව. තවයි ඉන්නවා කියල හිතහදාගන්න. පේන ලෝකෙ දිහා බලලා. නිරේ ගැන හිතලා. හිතහදාගන්ඩ. නිරේ ගැනයක මීටවැඩිය මහ දුකක්නේ. අම්බසක්කර පේතවත් වෝ බැහු නම්. අම්බසක්කර පේතවත්වේ කියනවා උලවුඩ ඉන්නක සැපයි කියනු අපා යනවට වැඩිය. උලේ උලවුඩ ඉන්න මිනිහටත් අමනුස්සෙක් කැවිල්ල කියනවා ජීවත්වනින් ජීවත්වෙනින් උඹ මැරෙන්ඩෙපා කියර. අපා යනවට වැඩි ඔයාලොව දැන් විඳින දුක විඳවිඳි ඉන්නෙ එක හොඳදයි. දුක්ක හිතෙන් දරාගණ්ඩ එක ක්‍රමයක් තමයි ඊට වැඩිය දුක් ගැන හිතනක. ුදුරජාන් වන්සේ වදාලා තමන්ට දුක එන කොට මීතත් වඩා දුක් තියෙනවා කළ හිතන්න කිව්වෝ. මේ දරවා කුප්පිපාසික නිරේ ගැනී ඉතල්ල දවස මාඩාන් නැතුවන්නවා කිරිබොන්න නැතු එතුට කිරි අම්මලා පස්සේ ආය ගිහිල්ල කිරි දෙනවා මේ විදිහට විටිං විට කිරි නොදී අඩයිද කියලා බැලුවවා අඩන් නෑ අතපයි හොල්ලනෑ සද් දෙකට සවන් දෙෙන්නෑ නිරේ වැටයි කිය බයට ති ඒවාගේ නිරේ බව බයකා අපිට නෑනේ මේ මොකද්ද මේ අපේ හිත්වලට උනේ මේ සූවිසි බුදුවරුන්ගෙන් විවරණ ලැබූ අප මහ බෝධි සත්්‍යයෝ නිරේ බය අපි කිසිම විවරණයක් ලබලත් නැතු අල්ප සද්ධාවකින් අල්ප වීරියකින් අල්ප සීහයකින් අල්ප ප්‍රඥාවකින් පිනක් වුණ තමාරුවෙන් කරගන්න හිත් රිදන එක වැඩි දුක හිතෙන එක වැඩි එහෙම ඉදලත් මේ අපායට ඇයි කියල හිතෙන් නෑනෑ අපය ගැන කිව මාරිීති එහහි අන්ටක් කට්ටිය පැයි කියලනි කියන්නේ මේ අපිට මොකද වනේ මේ සංසාරයන්ට බය නෑනෙ අපි. ච සසර බය නැති අපි අපි බුදුරජාන් වහන්ශේ සරණයන් දනු. මේ උත්තමය සංසාරය මහ බෝෂත් කාලේ පුංචි දරුසිංගිත්තෙක්ුයි සිටියදී නිරය බයසිහි කලා. මේ විදියට අවුරුද්ධක් විතර හිටිය ඉරවස දැන් රාජ පවුල ලොකුම ප්‍රශ්නය දරුවවා ප්‍රතිචාර දක්ව වන්නේ ඊර් පස්ේ අවුරුද්දක් විරූ අවුරුදු දැන් දෙකක් වෙතර වුණ අවුරුදු දෙකක් විදර වෙනකොට ළමයි කණ බොන කාලේ. පැණි කෙවුන්වලට අර තව දමයි පන්සියක්න්නවන් පැිැව අර ළමයි ටික ඉදිරිිය තියල අර ළමයක් තිබ්බා. අර ළමයි පැනගෙන බඩ ගාගෙන දුවගෙන ගිහිල්ල පොරකකා රන්්ඩුව වී පැණි කෙවුන් කනවා. ඊට පසේ අරපුංචි තේමිය කුමාරයා හිතට කියාකන්නවා ඒ තේමිය තෝ ලෝදිය ගුලි ගිලින්ට කැමැති නම් පැණිකෙවුම් කාපිය. ලෝදී හැලිය තෝ තැම්බෙන්ට කැමතිනම් පැණිකාපියය පැණිකැවුම් කාපය කියලා නිරේ දුකසිහිතරනකොට හැරෙන්න්න වත්සිතන්න හැරෙන්න්නවත්නෑ. මේ විදිහට අතවුරුද්දක් විමසලා. ළමයාට අවුරුදු තුන විතරයෙනකොට. ප්‍රනීත ප්‍රනීත චූටි ළමයි දුටු පම්මණින් දුවගෙන යන පළතුරු ගොඩ ගැහුවා. පන්සීයක් කුමාරෝරු හිට අද අනිල් ලමයි ඇවිදිනවා කියන මේ ළමයනිකම් මල කඳක්. අතපය ඔල්ලන්න නෑ මෙහෙම තියෙනවා. කතා කරන්නේ ශද්ධට සවන් දෙන්න. ඊට පාසේ නේමිත්ත පාටඨක වෛද්‍යවරු කියන්නේෙම මෙයා බොරුව කරන්නේ කිය. ලොමයි පොර කාගෙන කැවිලික පළතුරු කන්න හද යනවා. ඊදුවස් මෙයාගේ හිත කියනවා එම් බාතයමිය තො ලෝදියය ගුල්ලි ගිලිට කැමැති නම් පලතුරු කාබය නිරේ දුකසිහි කල්ල පලතුරු දිහ බලන්න වන්නෑ. අවුරුදු හතර වගේ වෙනකොට ඒකාල වෙනකට සෙල්ලම් බඩු ගුඩෝ සෙල්ලම් බඩු තියලාක් ඒත් යන්නේ. යම පල්ලොත් එකක ඉන්ඩ කැමැති නම් ඹ සෙල්ලම් බඩුත්ත කීටපා. හිතන් හිතර කතා කරනවා. හෙල්ලෙනෑ කතා කරන්න. මේ අර්ද අර ඉපදිල මාසයෙන් ගත්තා අධිෂ්ඨාන දැන් අවුරුදු හතරයි තවම ඉන්නවා. තවම ඉන්නවා. ඊර් පස්සේ ප්‍රනීත ප්‍රණීට බත්තු අර්ගෙනවා අවුදු හතරරි. හිතට කියනවා උඹ ලෝදිය ගිලින්ට කැමැතිෙන ලෝ ගුලි ගිලින්ට කැමැතිනම්. භක්කාපා නැත්තං හිටපං ගොලුවෙක් බීරෙක් කොරෙක්වාගේ හෙල්ලෙන්න ඇතිේ කුමාරය. අධිස්ථානේ ඊර් වස්සේ වයසෞුරුදු පහ වෙනකොට මේ ළමයි ගින්දරට බයයි කියලා. වේලිච්ච තල් කොලවලින් ගියයක් හදලා. ඒගේ මැද අර තේමියය කුමාරයයි නිත් කුමාරෝරු ටිකයි ති කියයලා එක පැත්තකින් ගින්දර දැම්මම් ගේ පිච්චවා. අර මේ විමසනය කෑගානවා ගිනිගන්නවා පැනපිය වෝ කියලා. අර ළම යොකෝම දව්වා තේමිය කුමාරය හිතර කිව්වා. නිරයේ ලෝදිය හැලියට වැටෙනවාට වැඩිය. නිරේ ගින්න අත් එක්ක පිච්චෙනවට වැඩිය මේකෙන් මම් පිච්චිල මැරෙනෙක හොඳයි. තේමය උබදැ පිච්චල මැරියන්. ඇැබේ රජවුණොත් අපා යනු ගින්දර ළඟට එනකුට රම්මවුරු දුවගෙන කිිහිල දරවා ගත්තා එහෙම ගත්තා කියලා ඇඟ හොල්ලන්න කටෙන් වචනයක් එත්නෑ අර අධිෂ්ථානය වන්නවා ඊර්වාස්සේ මොකද කළේ හොඳට කීකරු කොරපු ඇතිෙක් ඒ ඇතාට කරුණු ඒත්තු ගන්නවලා ළමයි මැදට වුව නාලාගිරි වගේ කකුලෙන් පස් විහිදවාගෙන හොඩ උත්සාගෙන පොළොවේ අඩිය තියාගෙනනවා. අ සියලු ළමයි මර ලතූනෙ දීගෙන දිව්වා ඇත්තා ළඟටේනවා කුමාරයක්කි හිතෙනවා. නිරේ ගින්දරට පික්්චෙනවට වැඩිය ඇතෙක්ගෙන් චප්ප වෙන එක සැපා තේමිය බ්‍රහිටපං අධිෂ්ඨානයේ. කතා කරන්න දෙ එපා එල් එෙන් දෙපා හඬට සවන්දෙන් දෙපා. තමි කුමාරය හෙම්මවා. අවුරුදු පාහයි ඇත හැවිල්ල වටයක් කෙරකිල ගිය. අවුරුදු හතක්ව වෙනකොට දල උගුල්ලපු නාගයෝ ගෙනනල් ඇඟට දැම්ම. අර ළමයි මරල් අතෝනිදීගෙන දිව්වා. විශාල්ල සරුපේක් තේමිය කුමාරයා වෙලාගෙන වෙලාගන්න පෙනණී පුප්පල ඔළු ඔවුඩ පෙනේ ති එබා. කෑගහන්නෑ එහිමින්න මල කඳක් වගේ මේ බලන්නක අපායට යන්න බෑ කියන තැනවා අපායට යන්න බැ කියන මේ බලන්න ඒ තේමිය කුමාරය සතරාපා යන්න බයට සෙලවෙන්නේ ඊට පස්සිෙල්ලක් චූටි ළමයි හිනාවිවිී බලන නැටුම් කාටුන් වගේවා. විහිල්ලු තහලු කතා නැටුන්නාටක ගොලාාගෙනා වර කොල්ලො පන්සියනෙන් අපපුටි ගගා හිනාවිවිී බලනවා නරිනාටක තේමිය කුමාරය හැලිලවත් බලන්න. එතනනුත් දරුව හැල්ලෙනෑ. ඊට පස්සේ රජ්ජුරුවෝ වදකේකෙව්වා. ඇසුල කු කරගෙන රැවුල්ල වවාගන මිහිපිට යකිෙක් වගේ ළමයි පහන්සීය සෙල්ලං කර කරන්නකොට තේමිය කුමාරය මලකදක් වගේ මැදඉන්නවා. කඩුව අමෝරගෙනවයි කාසි රජාගේ පුතා කෝකවක ප්‍රති ගහනවා කියාගෙන එද්දී අ ළමයි මර ලතූන දීගෙන දව්වා තේමිය කුමාරයා එම්බා තේමිය නිරේ අනුවට වැඩිය මේකකින් පිතිගෙහිලා මැරයා හෙල්ලෙන මෙවෙනි අධිෂ්ටානෙන් හිටිය හෙල්ල වෙන්නැතුව ඊට පස්සේ දැන් අවුරුදු නවේ දැන් ද ඕනා ඊට පස්සේ මේ බලන්නක මේ ඊලඟ දැන් මෙයාගේ අතපයි හොල්ලනවාද කියලා බලන්ඩ සද්‍යය ඇහනවාද කියලා බලන්ඩ මොකද කලේ මේඒ එක පාර මෙය වටතිර ඇදපු කාම්බරේක ළමය නිදි කෙරෙව්වා ඇඳහස්සේ තිබ්බත් තිවුණු හක් පිඹිනාය ළමයාට අඩනින්දවා ගෙනකොට එක පෝර මර කම් පුපුරන හක් විඩිපිම් බා අර වටෙන් කට්ටේ බලාගෙන හෙල්ලවෙන්නෙවත් නෑ අනේ මේ බපල් දෙක සද්‍යය නැතු තිල එකපාරන වැඩක ළම මේ බණක නි පටන් ගන්නකට මම ගැස්සි ලගේ බපල් එක පොඩි හල්ඳට මාව ගැත්සුුණම් මෙ ඔබ විදිලි කොටනකොට එක පාරම සදස් ගල සද්ධයක් එනකොටමතමිය කුමාරයක් ඇයිදැන් කලින් සැලසුම් කරගනත් නැමේ වෙනකොට ඇඳකි ඉන් එනේද ඒ අධිෂ්ඨාන ශක්තිය ඉ හැම්ම මොහු දෙම තියෙනවා මෙහෙමත් ඇඟ පොඩ්ඩක්වත් හෙල්ලනේ ඊඩබස්සි කලේ කුමාරය නදිකිරේ පහන් ඔක්කොමනම දැන් රෑ දැන් රෑ අඳුරේනේ රෑ අන්තුරේනේ ඉතුර දැ ඔක්කොමර අනිතයට පෙන කියලන අතපයි හොලවන්න ඇත්ති ඒ රෑ අඳුරේ ළමයට නදිකරවන්නට සැලැස්සුවේ මුලු කාම්බරීම කලයක් අස්සි පහන්තියලා කලේ අේ පහම් පත්තු කල්ලා කටවහගන. දැ ලමය නති අන්දුරු විකාම්මරය එක පාරම අර පහන්තික පත්තු කළ වටේට. අ කල පහම් ඇරිය ඉුදුර මුළු කාමරම එලියයි මොකද අඳුරේවත් අතක් කොල්ලනවාද කියලා අර නනිදා ගත්ත විදිහටම ඉන්නවා. අන්දුුරේවත් අධිෂ්ඨානය බිඳගත්ත න. යි දරම් ගුණදරම පුරුදු කරන්න අධිෂ්ඨන ගන්න අයගේ ගුණධරම අඳුරේ සිදී යනවාද. අන්දකාරය ගුණධරම සිදී යනවා. අන්දකාරයේ ලැජ්ජා බයි සිදී යනවා. අන්දකාරයේ සංවරකම සිදී යනවා නිදාගන්නේ කොහොමද නැගිතින්නේ කොහොමද ඉන්නකොට සුද්ද සුද්ියෝගගේ ඉන්නවා. මේක අප් කල්ලා ඉන්නවා. නීදාගත්ත ගමන් මල යක්ෂණයෝගේ. ප්‍රේතයෝ මිහිපිට බැහැලා දෝ කියල හිතෙනවා. ඇඳ නාහිත්තන් එක තැනකනෑ කොන්්ඩෙ තැන තැන විසිරිලා කටපල්ලෙන් කෙල වැක්කෙරෙනවා. ගොරවනවා අතපය විකාර වෙලා. සිංහ සෙයාාවෙන් එක ඉරියව්ුවකින් නිදාගන්න කෙනෙක් වෙත්න්නම්. මේ ජනයා ආතර ඉතාමත් අල්පයි එක පැත්තකට ඇලවෙලා අතේ පැත්තට තියාගෙන අනිත් අති කඳ පහලට දාලා හෙලවෙන්න ඇතුව කකුලෙන් කකුල මෑත් කරලා සිංහස පිළිමයක් තියෙනවවාගේ ඒවාගේ නිදාගන්න අය මේ ජනයා ආතර සිටිත් නම් මගේ අතේ ඇංගිලිගනට. කල සිංහ දෙයාාවවත් අපිට නිදාගන්න බෑනේ. ඉතින් අපි මහා ලොක්කෝද අපිට මොනවත් තිබිලද මේ ඉන්නේ. ඉති අපි ලොක්කෝගේ ඇයි මේ පොටෝ ගහලා කැමර ආරගන ඉතිවාදී නෙත් නෑ ගරු කරන්නෙත් නෑ මිනිස්සුන්ට බෑනගන්න දොස් කියයක් නරකම මෙමයි යරකි මෙහෙමයි කියලා. අපි අපි ගැන මොකද අපි මේ මවාගෙන ඉන්න උඩඟුකම මේ බලන්නක මොනිවරු අධිෂ්ඨානය පුරතුකරු හැති එක අරමුණක ද ගොඩාංග මයි අපිත් කියන එක තමයි හාදුුරණේ එක අරමුණක ඉන්ඩ බෑ එක දෙයක් කරන්න බෑ කියන එක හැම ගෙනම කියනවාව තරන් දූල්ලත්තේමයි පුතාල්ලත්තේම වැඩිහිට ඇත්තේම සරණය ඊට පස්සේ අවසානය කලා බලනන්දුුරෙත් ඒ අධිෂ්ථානය පැවැත්තුවා. ඊට පස්සමී අවසානයමොකද කල ල්ලාමයයක් අවුරුදු වෙනකුට අවරදු දොලහක් විතර. මුලු ඇගේම මී පැණිගාල මැස්සු ඉන්න දැනක තිබ්බා. ඔයල රුවන්ගලි සෑය ධතු ස්තුූප වන්ද නැ දක දුව. පිරේනවා මී මැසුක් අර ළමය වහගත්තා. ඒී ඇගේ තියෙන මී පැණි උරාබොද්ධි ඒ සත්තු ඇගේ යද්දි තුඩෙෙන් විධීනවාත් තේමිය කුමාරයට මටනම් මේ හිතෙන්නේ පින්වතුන යහපත් අධිෂ්ඨානයක ඉන්නකොට තොට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා විශ්වයේ විසින් මොව කොච්චර පරීක්ෂාවට ලක් කරනවාද. තේම කුමාරය සහි කරනවා. අවුරුදු දොලහක් උඹ බේරිල හිටිය. ඇයි උබෝද මේක නසා ගන්නේ කියලා. මී මැසු කද්දිං හිටිය. තිං අරය ඇවිල්ල එක්මට වතුර හළලා කුමාරව වැරංගිය මී මැස්සු අද්දිං වටකරගෙනවා ඇගිල්ලක්වත් තොල්ලන්න. පුදුම සහගතයි. මේකටසාමවදින්ද. මේ කියන බණපදීට සමවාදඉන්න මේක පුදුම සාගතයි මේක මනුස්්‍යෙකුට කරන්න බැරි දෙයක් මේ කරන්නේ. ඊර් පස්ස කිව්වා අවුරුද්දාහතර පාලව වෙනකොට තමයි පිරිසිදුකම ගැන ළමේ කහිතන්නේ. හොඳට ඉන්නවන පිරිසිුදදු ඉන්න නිතර නාල ඇඟ හෝදාගන ඉන්ඩීතන් ඒ කාලයට තරුණකම පටන්ගන්නකොට නොවගේ මේ ළමයා කක්කා අයින් කරන්න එපා මුත්‍රා කරපුු අයින් කරන්න එපා. දවාස් දෙක තුන් සතිය මාසේ කක්කා අයින් කරන්න. මුත්්‍රා කරනෙ අයින් කරන්න. ඇඟ තැම්බෙනවා. කක්කා කරනවා කරනෙවා කකුදකේ ගොඩ වෙනවා. චූකරන්න කරන්න අරව දියවෙනවා. ගොන් දස්සාරයි බනපොතිය තියෙනවා. මේ ජාතකතා පනස්ස එක්වෙනි පොතමම් මේ කියන්නේ මේ පොත්තරන් කියවන්න මේක මේ පොතේ තියෙන විදිහට මට කියන්න බෑමම් මතකින් කියගෙන යන්නව. මේවා කියවන්න. ඒ මේ බණපොතේ තියෙනවා. ඒ රාජ සේවකෝ අර ළමයායට කවන්ඩ ඇවිල්ල තියන්නේ කිරියම් මල නහයවල් වහගෙන. ඒ නහයිවල් වහගෙන එකාතකින් ළමයට කවලා එලියට ගිල්ල වමනය කරනවාගෙන අපපිරියාවට. ඒ කිර අම්මාවරු හදාගන්න අය බලන අය තොනි කර කොක්ක ගොලක ඔමූ අප මහ බෝධි සත්වයෝ ගුණධර්මයම් පුරුදු කරන්න ගිහිල්ලා මේ සංසාරයේ පරික්ෂාවට ලක්වෙන හැටි බලන්න ඊට පස්සේ කියනවා තේමය කුමර හිතෙන් ගතා කරනවා තේමිය ගූත නිරේ මීට වැඩිය දුක්තියවා. සාමානයෙන් ගූත නිරේ ඉපදයන්නේ ඇඟින් සැපෙහිවුවට පස්සේ. වැරදි කාම සේවනය වගේ. කාමේ මුල්කරගෙන ඇඟටය සැපහොයන්නේ ගූත නිර උපදිනවා. මෙහෙම නටන නිරේ වැටිල්ල අසූචි ගොඩි ඒක ඉන්න තිියුුණු තුඩ තියෙන පනු ඉදිකට්ටෙන් වගේ එක පාරමානිිනවා ඇට ඇ විදුලු දක්වල් ොඳ කනවා නහයවල් කඩාගෙන යන අසූචි ගොඩේ වැටිලා පනුව ඇට දක්වා කාල ආ ඇඟ හැදෙනවා. ආය තැම්බෙනවා. අසූචි ගොඩේ. ඔයාල කොච්චර මුත්‍රා බර තියෙද්දිී. වැසිකිිලි බර තියෙද්දී ටොයිටල්ට් ගිල එක ගඳයි නම්. වැසිකිලි බර ඉවසගෙන ආවර ගඳතියන් ටොයිලෙට් එකගේ ටොයිලට් කරන්න තුව. ඔල කවුරුත් අවස්ථා ඇති එවැන්නේ තමන්ඩ අපාසුතාවේ දියෙද්දිනොත් ඒ ගන්ධ ඉවසගන්න බැරිනම්. සමන් මේවාගේ අසූචි ගොඩක් කොඩට දාලා තියෙනකොට මේ කුමරා සිහිකලා සිහිකළ ගූත නිරය ඉවසාගෙන හිටිය. අනිතයි ඇවිල්ල කියනවා තේමිය ඔබට කතා කරන්න බැරි නෑ ඔතනි නැගිටලා ගිහිල ෝකො සෝදාගන්ඩ අනිතයි පෙළඹෙවීන් කරනවා අයිඩිය දෙේන මෙහෙම කරන්න කරන්න කියලා අදහස් හෙලවෙන්න මල කඳා මේ අධිෂ්ඨානය ගැන කියන්නේ අපිට ඒ අදහසක ඉන්ඩ බැරි එක ගැන මේ කියන්නේ සරණයන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙරුම්පුරණ සංසාරයේ හතරාපායෙන් නිදහන්ස් වෙන්ට පුරුදු කර පුපුහුණෝ මිනිස්සු රජක සැප හොයාගනේ අද්ධීම් පෙරේතකමින් මවු මරාහෝ පියා මරාහෝ අඹුදරුවන් මරාහෝ ජනයා පාගගන හෝ රජ සැප සොයාගෙන යද්දී මේ මොනිවරු රජ සැප ප්‍රතික්ෂේප කර පුවිධහ බලන්න. සසර. අවුරුදු පහලෝ වෙනකොට ලනු ඇදපු බූරු වැදක් වගේ ලනු ඇදපුූ ඇදක නෙදි කරවල යටින් ගිනි අගුරු කබල්ස එක්්බා දිය පට්ට මතු වෙන ඇඟින් හොල්ලන්න ඇගල ඇඟිල්ලක්වත් එම් බාතේමිය නිරයේ සහිකරපං අපාය සහිකරපං එහි මීට වැඩිය දුක්තියෙනවා ඇත්තට ම අපිට රාගේ හොඳනෑ කියල හිතුනට ඒ රාගේ දුරු කරන්න පුහුණුවක් කරන්න ඇන මේ ඒත් දිං හිතට තරා හොඳනෑ තමයි දරාවට අප ගන ගන්නන කෙලේ හොඳනෑ තමයි නමුත් එක දමනය කරන්න පින්වතුනේ ගිනි ජාලාවෙන් ගිනි අගුරු කබල් මැඳ තැම්බි තැම්බි හිටියා අතක් හෙල්ුවේනෑ ආය උසා කෙන ගිහිල්ල බෙහිත් දැම දිය පාට්ට ඇවිල්ල ඒවා අතුරු ගෙහිල්ල සැරට බෙහෙත් වදිනකට වයි කියවෙන්න ඇත්ත කාටද වයි කිය උන්න කියල කිය උන්න දිිෂ්ටානය මේ ඇත්තටම කතා කරන්න පුළුවන් කෙනෙ ඇත්තට මත පයි හොල්ලන්න පුලුවන් කෙනෙ ඇත්තටම ඇහෙන කෙනෙක් මෙන්න ඊළග භයානකම පීක්ෂණයට ලක් ඕනා අවුරුදු දසේදී මෙ එතනනිනං ගැලවෙන්ඩ පුළුවන් කියල හිතන්වත් බැරි තැන ගිනි අගුරු පට්ටා ගොඩේ නම් ඉන්ඩ බැරියා කියලා හිතෙන තැනම් අවුරුදු දාසේදි හිතුවා එකල අවුරුදු දාසේදී තරුණු පුතිෙක් විවාහ වෙනවා රජපුල් කුලේ නාඹරයි තරුණයි ඔවුන් විය පටන්ගත්තා මේ කුමාරයා හොඳට සුවඳ පැංවලෙන් නාාවලා යහනක තියලා සොඳුරු ලලනාවෝ එව්වා මේ ලෝකයේ අන්දෙොනත් ගොළුවෙක්කුනත් බීරෙක්කුනත් අබ්භගාතෙක් වුනත් කොටෙක් වුනත් ගෑනිය කතපත ගාත්දී ඒක විඳගන් නැති එකෙක් නැෑ ඔ කෙල්ලුටි කැවිල්ල වටකරගෙන. මේ යෝම් කුමාරයාව. සරීරී ස්පරස කරමින් කාමයට පොළොඹවගන්නවා. එතකොට තේමිය කුමාරයා කල්පනා කරනවා. උඹ නිරේයන්ට කැමැතිනම් මේක විඳපං. තේමය බෞරුදු දාසයක් අධිශ්චානය ගීටියයා මෙන්න උඹට තවත් පරක්ෂණය තේමියය බොහුස්ම නිරුද්ධ කරපංක වහිතේ කෙල්ලොටික ළඟට එනකට මොස්ම ගන්නැතවගිය. මල්ල කඳක්. ඇඟ අතපත ගානවා මොකවත් ශරීරයට දෙනෙන්නේ පුතුමායි ආස්්චරයි. රාග ඇතිකරගන්න ඇතු හිටිය. ඉදි අර කෙල්ලු ටි ලලන වෝ. එයාල පුද්දුම උපරරිම උත්සාහයක් ගත්තා කියන්නේ කොච්චරද කියනවන රජ්ජුරෝ නියෝගයක් කළ යං කෙල්ලෙක් නිසානන් මේ කුමාරයකි රාගය ඇවිත්ස්වුුණේ. ට අගබිසෝ තනතුර දෙෙනවා කියලා මේකුමාරේ රජ කල්ලා. ඉතුරු කෙල්ලු අගබිසෝ වෙන්න කොච්චර මෙතන ඇලා මා අන්දක්වන්නඩ ඇතිද. ඇලා පැරදුුණා අධදිිෂ්ඨානය තිනවා. ඇලා පැරදුනා අධිෂ්ඨානයේ දෙනවා. නීර් පයස්සේ රජතුමාට කල්ල කෙරවුණ මේකම හා කාලකන්නේ අන්න මිහිරි වජ යැවුුණා මිත්ත පාටකයෝ ගෙනල කිව්වා තමුසෙලාගේ ඇ සන්ද වෙලාද තමුසෙලාද බීරෝ කොරෝ මහලොකුවට නස්සාාස්තරී කියල කිව්වා මේ ජම්බුද්ධීපේට මක රජ වෙනවා මෙ මහක් කාලකල්නයකුට ඊර්වාසිකෝ රජතුමන සමාව අවසර අපිට පෙනනා ඔන්න මුං ඇද බා පුප්පච්චේ ඔබතුමාගේ හිත රිද්දෙයි කියල කිවෙන අපි මුලින්ම දැන ගත්තා මේ කාලකන එක් කියල ඔන්න ඊර්වස්සකිව රජතු උඹල දැන්ද කියන්නේ බල රේකාලය වනවාද පෙනුණේ රජතු මේ කල්ලත් පෙනුනා දැනුත් පෙනුණ අන්තරහිතුනක් මෙයා අවුරුදු දාසය ඉක්ම වන කල් රාජ මාලි ගව හිටියෝත්. එක්කෝ රජරුව මැරෙනවා නැත්තම් බිසෝ මැරෙනවා. ඇත්තන් වෙන රාජ්‍යයක් මේ රාජ්‍ය ආක්‍රමණය කරනවාකෙවෝ ඇදද බෑවා පජයක්. රජ්ජුරෝ තවත් බයෝන. රජ්ජුරෝ නියෝග කලා මේ කාලක්‍යයා මේ මාලිගා විතියන්න බෑ. රාජ්‍ය බේරගන්න ඕන මේ ජනතාව මේකා ඇතට ගිහිල්ලා. සෝහනක අඩි හයක වලක් කාරලා ඔළුවට උදුලු බන්දෙන් දීල වට වහපංකව මරලා. ඔන්න අනිත් පරීක්ෂණයේ. ප අප එතන අපි තු අධි්ඨානය නැතිව නවේ අධිෂ්ානයක් තියෙනවා අපි පරදිනවා. අපි පරදිනවා. මහපොළොව වලේදා පන්කිව්වා. ඊට පස්ස ආරංචුනා ළමයා මහ වලේලාට යනවා කියලා. ඒ ළමයා ඉපදුන දවසේ දරුවෝ නැතුවිඳල නිපදු රජුරුව බිසෝට කිව්වා ොයක් කැමිති දෙයක් කිල්ලන්න. ිස්කිව පස්ස ඉල්ලන්නන් කියෝ බිසෝ අඩාගෙන ගිල්ලකෝ රජතුමන මං වරයක් ඉල්ලුව මතකද ඔබතු ම දුන්න ඕ ඔයාට ඕනමවරයක් ගණ්ඩ කියල දුන්න හරි එහිනං මේ රාජ්‍යය අපි පුතාට පවරන්න. මේ ඔහිට ඔල්මාදද මේ කාලක්‍යන්ට රජකම දෙන්න මේ මලකන්දට නැහැ රජතුමනි දෙන්න මගේ වරය ඉල්ල දෙන්න කිව්වාමට. ඉවස්සේ අවුරුදු හතක් බෑ අවුරුදු හයකටත් බෑ අඩුම අවසානයා දවස් හතකට රජ කරන්න කියලා ඉල්ලා හිටිය. මල කදක් ොනත් දරුවෙක් රජවිෙන කල් බලාහින්න මේ අම්මා එදා කිරි දෙන්න ඇතික ඉන්නකුට අඩාගෙනගිය අම්ම තාත්තා මරඩ නියෝග කරද්දි කාලකන්නේෙක් කියල ඒ කාලකන්නේයාට හරි කමන්නේ අමාගේ කුසින් උපන් දරුවාට රජකම ඉල්ලන මේ අම්මා අපේ බුදුරජාන් වන්සගේ මතා මහමායාදේවිය. ඒ උත්තුමාාවී අනාගෙති බුදු කෙනෙකුට අම්මවෙෙන්ඩඉන්න කෙනා පෙරුම්පුරුපු ඇටි මල්ල කඳට කමණනෑකො රජකම දෙන්න කිවූ. මං හිතනවා මේ මහමායා දීවිය එක බුදදුුවරුන්ගේ ධර්මතාව දවත් සතෙන් ඇසෙනවා නැත්තන් ඉති රාජ සම්පත්ව තමයි පතන්න එපු කැන ඒ ලෝකී තියෙන්නේෙ උපරිම දැන එතනනේ. මලකඳ ටත්රාජකම පතනවා. ඉඩවස දේවියගේ වරයට ඉඩ දුන්න කුමාරය සම්පූර්ණ රාජවස්ත්‍රාභරණයෙන් සලසලා දැන් අවුරුද දාසයක කොල්ලේ. රාජ කුමාරයෙක් සුකුමා ලස්සනයි ඔටුනුඋ පලඳලා ඇතා පිට තියලා. අඩබෙර ගගහ රාජ මේ වීදයේ සංචාරය කරනවා. අද ඉඳලා තේමියය කුමාරයාගේ රාජ්‍යයේ කිය. තින් තේමය කුමාරයාගේ රාජ්්‍යය කෙල දැන් රජකන් කරනවා. රජකන් කනගැෙන් රජරු නම විතරයි. හත්වනි දවසේ සුනන්ද කියන රියදුරාට ආමන්තරණය කලා කරලා ව් මෙ මරන්ඩ කියය පවවදා උදේම රථේ අරගනයවිල්ල බිසව දරුවගේ ඔලු අතක ගයින්න අම්ම කිව දේවිය සමාවෙන් ඕන රාජාන කියලා අම්මගේ ඇතිම් බලෙන්ම දරුව මෙහෙම ඇරගෙන. අ හැඩි දැඩි සුනන්ද රියදුරා තතාචාරියා විශාල මල්මාලාවක් මෙහෙම ඇරං එනවා වගේ අර තට්ටු ගානකින් ම ඇරං කරත්යට එද්දී. මාලිගවත් දෙවනක් වෙන්න අම්ම විලාප තිබ්බා. එතවුට තේමිය කුමාරයට හිතන කියනවා. මගේ අම්මගේ හදවත පුපුරයිදෝ එතවුට හිතුණ කියනවා තේමිය අවුරුදු දාසයක් උඹගේ උත්සාහය අත්තර හිදපා. නිරයේ දුක මීට වැඩී උඹ මේකින් එතරුුණොත් මේවාගේ අම්මල ගොඩෝ නිදහස් කරන්න පුළුව. ම් බොමේ අධිෂටානම හිට පා මල කඳක් ගිහිල රථේයට දැන්ම බටහිර දොරටුවෙන් එහ පැත්ත තමයි මිනි කනත්ත දියෙන්න්නේ මේම පාරි යනකට අස්වය නැගෙන හිර පැත්තට හැරුණක් රථචාරියටක් ගානන්නේ යන්න ඕන වෙන පැත්තකට ගීරතියන වෙන පැත්තක ගිහිලා දෙවියන්ගේ ආනු භාවෙන් පොඩි වෙලාවක් ඇතුලත කිලෝමීටට තියහකටත් එහා කැලියක් ඇතුළට කියිය පොඩි වෙලාවක් ඇතුළතු. මහා බණභාවනා කරන්න සුදුසු කැලේ මේ කුමාරයගේ පිම් බලට දෙවියන්ගේ උපකාරයට ත්‍රථචාරයට සෝනක් වගේ පෙරුණවා. මෙතන නොදයි මේ අවලේ ලට කාලකාන්නයගේ මේ සංසාරනං හරි පුදුමයි. ඔයල දන්වද මේ කවුද කියලා. රාජානින් මේ කුමාරයා වලේලාන්ට ගිහිල මේ වලක්කාරල වලේදානට හදන රථහචාරය කවුද කියල දන්නවාද. මේ සසරට සාපවේවා. මේ අන්තිම ශරීරය නෙවෙයි අපේගුණත් යන යන සංසාරි මොනව මොනවා පිට වයිද. අපේ අති මොනව කරන්ඩ වීද රජවරුන් යානට මේ රථචාරය සාරිබුද්ධයන් වහන්සේ බලන්ඩකු සාරිබපුද්ධයන් වහන්සේට සංස්රයේ දෝසයට සිද්ධ වුණා මහ බෝජිසත්වූ වලේලාට උදුලු බන්ධෙන් ගහලා පොළුවයි වලක් කාරන්න සිද්ධ වුණා මේ සංසාරයේ සාපේ ආ ආයම සංසාරයන් ආස කරඩිපා මේ දුකින් නිදහස් වඩ මේ වේර බඳින්ඩ ඔබගේින් නිවන මේ සෑයෙන් හදා ගඩ ආයි දුක්කිත සංසාරයකන අන්ඩිපා මේ ගෞතුම බුද්ධසාහසනේ මේ බණපදැහෙන් අවසාන කාල යයි ආය ඇහෙන් නෑ බොරුවෝට කියනවන වෙයි. මේ කාලෙ පිහිටක් ගන්න ඉවස ගන්ඩ ගෙවල්වල කරදර ඇති දරුවන්ගේ කරදර ඇති නෑ කියන්නෑ නෝනයි මහත්ත ඇගේ අදහස් ගැලපයෙන් නැතුව ඇති ධාතු ගැලපෙන් නැතුව ඇති ඒ වේදනාව නැතැයි කියන්න ජීවිතෙට කිසිම සතුටක් රෘප්තියක් නැතුව ඇති එය නැතැයි කියන්නේ. කිසිම හොදක් නැතුව ඇති කොච්චන ොක් කලා. ඔයාලා වානිත්තයි ඔයාල හිත තේරුම් ගන්න නැතිතුව ඇති නැටයි කියන්නේ. ජීවත්වෙනි අමාරුවෙන් බව මා නැතැයි කියන්නේ. එවනට ආයායි්‍ය අන්්ඩ වනොත් ඔේටකඉවසගඩ. මුළු හදවතිීම බුදුරජාන් වහන්සේ සරණයන්ඩ. ධර්මී සරණයන් ධාර් හා සංග්‍රත්නය තරණයන් සිල්පද පහක් රකින්න. දෑතේ කරගට එනකල් ගඩුල් ලදන්න මේ වෙහිරවල්වල්ට නිකන් ගෙදර ගිහිල්ල බුදියගෙන ඔහ නැතුව එන්ඩ පුළු පුළුවන් ඇවෙල්ල තෙමි තෙමි හරිකමන්නෑ මේ වෙහරට මේ සෑයට දාසකන් කරන්න. නිවන්දකට ඕන කියන අදහසේ සසරදුකෙන් නිදහස් වන්න ඕන කියන අදාහසේ.ඉගෙන අපි ඉප දෙෙන දැන අනුව කර්ඩ වෙන දැම් මේ සාරිබෘත්තියන් වහන්සිේ. මේ රිය දුරෙක් කවෙලා ඉපදිලා රජ්ජුරුවන්ගේයන කරන්න ඕන. රජතුමාගේ බපුතාගේ ඔලුවට ගහල මරලවලලාන්න ඕන. අර අම්මා බදාගනි්ද දරුවා ඇදගන ගත්තා කියනවා අම්මගෙන් කඳුළු වැටේෙනවට වඩා ක්‍රී අතාචාරිවරයෙන් කඳුලු වැටුන කියවාක් ොම දම්ම කෙනෙකිෙත්්දරයි උුදරගන්නේ. කරන්න වෙනවා ඒකයයි භූත ලෝකවල වුණනක් ගියාත් ඔබ මැරිල යන ලෝකයේ ඉන්න කෙනා ලේ බොන කෙනෙක් නම් මිනි සුගාතනය කරන කෙනෙනම් ඒ ඇයි නියෝග කරපු ගමන් ඔබට එක කරන්න එනවා එනිසා පින් කියනෙවා බලවත්ව කරගඩ හිතරිද්ද ග්ඩ එපා හිතරි ද්දාගෙන අඩාඩා පින් කරන අය ගියත් උපදින්නේ යටත්වැසිය එක් විදිහට මේ කරන පින්කමෙන් නව යාය කොයිවාගේ තැනකද උපදන්නේ කියලා තරෙනවන්නේ යාගේ චිත්තා ප්‍රසාධයක්ත්යක්. මෙතන බැන බැනනම් අපිට උඩට යන්න දුන්න. මගේ අතින්ගෙනනිිච පහන ඇද ලගත්තා. මංයන්ට ඔන්න මෙන්න තිද්දිින් එපාකිව්වා අරහන්දුරු සැරකරගෙන ගියා කියලා හිතේ කහටතියාගෙන පින්කලො පින පිනමයි පින නැතෙයි කියන්නෑ හැබැයි දෙවියන් අතරීපදුනත් ඉප දෙන්නේ යටත් වැසියක් විදියට. දුට ඉදිවිරජයට හිතුනොත්. උකුසෙක්්ග පිටේ ඇවිදන්න ඕන කෙලාර යටත්වේසි දෙවිය නිකම්ම කුස්සෙක් වෙනවා සක් දෙවිදුට ඉන්න අයිරාවනය අස්තිරාජය කියයන ඇතෙක් නෙවෙ දෙවිකනෙ අයිරාවන දිවිරාජයා ඇත සක්්‍ය විඳදුට හිතුුණො මට ඇත පිටයන්න ඕන කෙලාර දෙවිය නිකම් ඇතෙක් වෙනවා යටත්වසි බව පැහැදිලි තමන් කියන එක කරන පින හිත සතුටින් කරන්න හිතරැග ගඩ දුකින් නිදහස්සෙන් අදහසින් කරන්න ඊට පසමක දනේ දැන්ගොන කරත්තිගේල්ල වලහරන වලහරහර ඉද්දිින් ඔන්න කුමාරයාගේ අදහස මුදුම් පත් වනාා අම්මල තාතල ඔක්කොම කාලගන්නෙ කියලාත් තෙරයා අත පයදික් කලා මේ හොදට දිගාරෙන්න්න පොළුවන් මං බිමට බහින්න ඕන කියලා මෙහෙම නැගිතලා කරත්තෙන් පොලෝ පාත් කරනකොට හාහාපුරා කියලා මෙහි මඩලේ නැති අධිෂ්ඨානයක් තියෙන මේ මහාපුරුසියාගේ පය පිළිගන්න ඕන කියලා කරත්තය උසට පොලො ඉස්සුන එක සත්්‍යයක් මයි සත්‍යයක් මයි හේතුවේ මහාපුරුසය පොලෝට එහෙම පත්වන ඒර්වාසේ අතපයි දිගහැරි හොන්දට දිගහරන්න පොළො එහිත්ත මෙට ගියා හදිසිේ මෙියාවෝ මාව පැෙන්වුවොත් කියලා ඕන තරම් දුවන්න පොළො මෙයාවෝ මාව මිරික කන්න මට එමගේ ගමන අ්ඩ දුන්න ඇත්තම් මෙ අත්තක මට පොරබාදන්න පුළුවන්ද කියල කරත් ඒස්වා සිල් අම්බඩුවක්වාගේ කරත්ය උඩේ යනෝ ඉතු නිිහිතුන මේ රථචාරය එක අති රම් මෙසිය කරන්න පුළුවන් බාලනකට කාලකන්යකුට මිනී වරදක්කරපු කෙනෙක් මරන්ට ගිෙනෙනක වගේ මේ ඇඳුම් ගලවල හේතු රතාචාරිවරයා ඇඳුම් ගලවල පොට්ටනිය තියාා ගත්තා මේ වලේලානකට මොන ඇඳුන්ද කියලා. දැ පොඩි පොඩි රිදිකඩක් විතර හිතිෙන මොක වන්නේ ස බැලුවමට ඇදුුන් න්නේෑන කියලා. සක්‍ර දේවේ න්දිදරයාගේ ආස නෙවුණෝඕන විස්කන් දෙවපුතුදුරිකෝ ඉක්මනින් සරසන්න එදා අභිනිස් ක්‍රමණය ක්‍රමණ කරන දවසේ අප මහ බෝසතුන් සැරුසුවා වගේ තේමිය කුමාරය අයිස්සරහ විස්්කන් දෙවයාා පාත්වෙල කුමාරය මොහොතක් ඉන්න කියලා අර තිබ්බ ඇඳුංහලින්ම සැරසවා දෙවිය කුමාරයෙක් වගේ ය මනුස්සුලෝකි කෙනෙකුටඒ වගේ සරසන්න බෑ කුමාරය දැනගත්ත දෙවියන් කරපු දෙයක්කයා වලහාරහාරයිනවා. අරහාරහරඉන්න රතාචාරයල්ලඟට ගිල්ලහනවා මොකද ඔය පොලො ඔය වලාක්කාරන්නේ නිරසයා උඩවලි වෙනයි එයගෙනුව අපි රජ්ජුරුවන්ට කාලකන්නේය කිපෙදිලා ඒක මේකි වලේලාන්ටි කෙල නියෝ කළ උද්දුලු බන්ධ එඟහලා මං ඒක වලේලාන්ට වලහරනම්. ඊ පසකිව මට මං ගොල් ගොල්ලු වෙක්නිි වෙනේ මං බීරෙක්ණි වේනේ කොරෙක් නිවන මොකද මට කාලකන්නය කියලක උඩ බැල්වා. දෙවිෙනෙක් මෙ ඔයා දෙවි කියනෙක්ද ඔය කවුද ඉරසිකෝ දැ ඔයා වගේේලාන්න හදන තේමිය කුමාරය මම කියලා. ුස මෙයා කියනවා නෑ ඔබ නිවෙේ ම කාලකන්නේ කැරන්නාවේ. ඊට පස කියනවා? නුඹගේ රජතුමා නිසා නේද ජීවත් වෙන්න කියලා ඕකෝ රජ්ජුරුව නිසා ජීවත් වෙලා රජ්ජුරුවන්ගේ පුතා මරණ එක ධර්මය අදද කියලහෝ. යම්තැනකින් උපකාරයක් ලැබෙනවනම් ඒ උපකාරය ලැබෙන කෙනාට ද්‍රෝහි වෙන්ඩි පා ගහක්්‍යයටට ඉඳල ගහහි කොළ කඩන එකත් මිත්‍ර ද්‍රෝහහිකමක්කයවෝ කියලා ඒ තේමිය කුමාරයා ඉශ්වල්ලාම කටෑරල කියන බණ තමයි පිරිත් පොතී තියෙන්නේ සූත්‍රපොතිී තියෙන්නේ මොනසූත්‍රී කියලද මිත්තා නිසංස සූත්‍රය යමෙක් මිතුරංහට ද්‍රෝහි නොකරයි නං හැමවිට ඔහු ගමකට හෝ නියන් ගමකට ගියවිට ඔහුට හැම සැපසම්පත්ම පහල වෙනවා කියලා අ මිත්‍ර ද්‍රෝහි නොවීමේ තමන්ට උපකාරයක් කරපු ගෙනාට අය කවදාවත් අපකාරයක් කරන්න දෙ එපා ඒ උපකාරයක් කරපු කෙනෙකුට, මිත්‍ර ද්‍රෝහි වෙලා නැතම් උදව් කරපු කෙනෙකුට මිත්‍රත් ද්‍රෝහි වෙලා නැත්තං ගහකින් වැටුනත් මැරෙන්නෑ කියනවා. ඒකට පිහිටක් ලබනවා කියනු. වස විසා හුවෙන්නෑ කියනවා. එයා ඒ පවුලෙම පිළිගන්න කෙනෙක් වෙනවා කියනවා. එනිසාම් මිත්‍ර ද්‍රෝහි වෙන්ඩි පා. කළ උපකාරසිහි කරන්න. මෙවැනි ධර්මදේශනෑසීමට, අප නාලිකාව සමග එක්වන්න බුදුබණටේවි සස්ක්‍රයිප් කරගෙන යන්න